කටිගත කළ උත්තම දේශනාව. තමයි ප්‍රඥා රහතන් වහන්සේට ප්‍රිය මధుර බව දැනෙනවාද? ප්‍රිය මధుර බව කාම ගුණ. කාම ගුණයි කාමයයි කියන්නේ දෙකක්. පංචකාම ගුණ කියන්නේ එකක්. ඒ ලෝකයේ තිබෙන ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය. යම් ආස්වාදයක් ස්වභාවයක් තියෙනම් ඒක කාම ගුණයටයිදී. කාමයට නෙවෙයි. ඒ පිළිබඳ සංකල්පිත රාගයක් ගොඩ නැගෙනවනම් අන්න ඒකයි කාමය කියන්නේ. ඒ කියන්නේ ඒ ආස්වාදයේ දැකලා මේ ආස්වාදයේ මතුමතු ලබන්න නම් කොච්චර හොඳද? ඒකට යම් යා උපක්‍රම හරි යොදලා මේකට අවහසේ පසුතලයේ ගොඩනගාගෙන තියෙනම් කොච්චර හොඳද? මෙන්න මේව අදහස් එනවා. මෙන්න මේ අදහස් එන සංකල්පිත රාගයක් ගොඩ නැගිනවා. ඒ පවත්වන්න. මෙන්න මේකට කියනවා කාමය. ආස්වාදයේ කාමයේ නෙමෙයි. ආස්වාදයේ පංචකාම ගුණය. ඒ කියන්නේ කාමයට අයිති නැති නමුත් අවිද්‍යාව නිසා කාමයට හිතකර දෙයක් වෙනවා. අවිද්‍යාව දුරු කරපු කෙනෙකුට නැත්නම් අනුසය දුරු කරපු කෙනෙකුට ඒක කාමීට හේතු වෙන්නේ නැහැ. හැබැයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දැයෙනවා. රාතන් වහන්සේ නම මී පැන්ටිය කට ගාලා බැලුවොත් මොන ලහද? මිහිරායි. මිහිරායි. ඒක කියනවා. උන්වහන්සේ මී පැණිවල මිහිරා දැයින් නැතුව යන්නේ එහෙම නැහැ. තිත්තදිය කට ගාලා බැලුවොත් ඒක තිත්තයි. අරණු ගෙඩිය හපලා මොන ලහද? කහටයි. ඒක කියනවා. ඒක තේනවා දැයෙනවා. මිහිරි හෝ අමිහිරි දෙකම දැනෙනවා. ඒ දැනෙන එක නෙමෙයි රාග කියන්නේ. දැනෙන එක විපාකය. කරන ලද කටයුත්තක කර්මයේ විපාකය. ඒ පිළිබඳ යම් සංකල්පිත රාගයක් කියන්නේ. ඒක මුල් කරගෙන මේකින් ගැටෙන්න හෝ ඒක ඇලෙන්න හෝ අදහසක් ආවොත් අන්න ඒක තමයි සංකල්පිත රාගය. ඇලින්න අදහස සංකල්පිත රාගය. ඒකට විරුද්ධ දේ ආව ගැටෙන එක තමයි ඒ සමගුණ නැගෙන ඒ හේතුයකට නැන්නේ ද්වේෂය. සංකල්පිත රාගයයි දුරු කරන්නේ අරිහත් ඵලයෙන්. ඉතින් සීනියල පැන්ඩාම දුරු කරන්න බෑ අරිහත්ය ලෞතුරා බුදුනා. සීන්ටිය කපලා වැළලෝ පැන්ඩාම තමයි. මී පැන්ඩිය කට ගෑව ලෞතුරා බුදුනත් මී පැන්ඩාම තමයි. ඒක වෙනසක් නෑ. හැබැයි අනේ හරි රහන්ගේ තලු ගහන එකක් උන්වහන්සේලාට නෑ. තව ටිකක් දියන් කියන එකක් එහෙම හේකුත් නෑ. ඒක සංකල්පිත රාගයේ තියෙන ඇටය ඒවා තියෙන්නේ. ඒ පසුපස හඹා යන්නේ. ඉන්දැනෙනව නම් ඒ ගැන කටයුතු කරන්නදී කටයුතු කරන්න කිසිම දෙයක් නැහැ අවශ්‍යතාවයක් නැහැ. දැනෙන එක ස්වභාවයක්. ඉතින් මොකද ඒක අයින් කරන්නේ? ඒක සසර ගමනට හේතු වෙන එකක්වත් චන්දරාගයට හේතු වෙන එකක්වත් නෙමෙයි දැනෙන එක. දැනෙන එක පස්සේ හඹායන එක තමයි සසර ගමනට හේතු වෙන්නේ චන්දරාගයට හේතු වෙන්නේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.